මම අද මගේ වීඩියෝෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ වාහනවලට ආදරය කරන අයට ඉතා වැදගත් දෙයක්. ඒ තමයි ජපානයේ අරගන්න නියමිතව තිබෙන අලුත් තීරණයක් පිළිබඳව. ඒ තමයි අනාගතයේදී පොසිලි ඉන්ධන භාවිතයෙන් දාවෙන වන වාහන මෝටර රථ නිෂ්පාදනය නැවැත්වීමට ලෝ විශාලතම රටක් වන ජපානය තීරණය කර තිබෙනවා. ලෝ ප්‍රධාන පෙළේ මෝටර රථ නිෂ්පාදන සමාගම් රසක් ජපානයේ පිහිටා තිබෙනවා. ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සුගා ප්‍රමුඛ රජය මෙම මෝටර රථ නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත්තේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමේ ප්‍රධාන සාධකයක් වන පොසිල ඉන්ධන දහනය මගින් සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමේ අරමුණිනි. හයිඩ්‍රෝකාබන් අඩංගු ස්වභාවික වායු, තෙල්, ඩීසල්, පෙට්‍රල් ආදී ඉන්ධන ගල්ලඟුරු පොසිල ඉන්ධන ලෙස සැලකේ. පොසිල ඉන්ධන ස්වභාවික සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයයි. මේවා පොසිල ඉන්ධන ලෙස හැඳින්වෙන්නේ ඔක්සිජන් රහිත පරිසරයක දිගු කලක් ජීවත්වන මිනිස් ජීවීන්ගේ ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන බැවිනි. ලෝකයේ පොසිල ඉන්ධන සම්පත් සංචිත වලින් 70%ක් ගල්ලඟුරුද, 14%ක් ස්වභාවික වායුද, 14%ක් තෙල් සම්පත් වලින්ද සමන්විත බව පරිසරවේදීහු පෙන්වා දෙති. පොසිල ඉන්ධන භාවිතයේදී සිදුවන කාබන් විමෝචනය හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යන අතර අපට දකින්න ලැබෙන අහිතකර තත්ත්වයේ විපරිත කාලවන තත්ත්වය නිර්මාණය වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ වන විට ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දිවෙමින් පවතින අතර තවත් වසර 100කින් පමණ අයිස් තට්ටු සදහටම අතුරුදහන් වී එවිට සාගර ජල මට්ටම ඉහළට යනු ඇතැයි පරිසරවේදීහු බිය පළ කරති. ජපන් ජනරජය තීරණය කර ඇති අන්දමට වසර 2030න් පසුව පොසිල ඉන්ධන දහනය සියලු මෝටර රථ නිෂ්පාදනයේ පමණක් නොව භාවිතයට නවතා දමනු ඇතැයි අනුමාන කළ හැකිය. වසර 10 ඇතුළත පොසිල ඉන්ධන නිෂ්පාදනය අඩු කරමින් ඒ වෙනුවට විද්‍යුත් සහ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර රථ නිෂ්පාදනයට ජපාන් සමාගම් යොමු වනු ඇති බව අපට බලාගත හැකිය. ජපාන් රජයගත් මෙම තීරණය ලෝකයේ යහපත වෙනුවෙන් වැදගත් තීරණයක් බව පරිසරවේදීහු පවසති. ඉතින් යාළුවනේ, ඔයාලටත් මේ වගේ අලුත් දැනුම සහ අලුත්ම තීරණ ගැන අලුත්ම තීරණ ලෝකයේ වෙන දේවල් පිළිබඳ හරියටම දැනගන්න අවශ්‍ය නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙලා ඉන්න යාළුවනේ. ඊළඟ වීඩියෝෙන් හමු වෙනකන් ඔයාලට සුබම සුදවසක්.